කොහොමද යාළුවනේ? ඉතින් ඔන්න අදත් මම මගේ YouTube channel එකට ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. අද නම් ආවේ මේකප් එකක් ගැන කියන්නවත්, බියුටි හරි ෆැෂන් ගැන හරි කතා කරන්නවත් නෙමෙයි. මට හිතුණා මේ කාලින මාතෘකාවන් මේක ඇත්තටම මේ මගේම ජීවිතයේ අත්දැකීම්. මම මේ දේවල් ඔයාලට කියන්න හිතුණා. මගේ දේවල් මම බෙදා ගන්න හිතුවත් අත්දැකීම් ටික. ඉතින් මම අද ඔයාලට කියන්න හිතුණා කොහොමද මේ ඩයට් එකක් කරන්න හිත හදාගන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඇත්තම කියන්න මහත ජීවිතේ කොහොමද කෙට්ටු ජීවිතේ කොහොමද කියලා මට දැන් ඒකේ ඩිෆරන්ස් එක හොඳටම දැනෙනවා. ඔයාලා කොච්චර සල්ලි හම්බ කරත් ඔයාලගේ රැකියාවෙන් අධ්‍යාපනයෙන් එතකොට මේ හැම සැප සම්පතකින්ම ඔයාලා කොච්චරම දියුණු වුණත් හොඳ ස්ථාවරක හිටියත් වැඩක් නැහැ. අපි ළඟ නැති දේවල් කියලා තමයි අපි මිනිස්සු වටන්න යන්නේ. ඇත්තටම මිනිස්සු හරිම කැමති චූටිම දෙයක් අල්ලගෙන ඒකම කියලා කියලා ඒ මනුස්සයා වටන්න පුළුවන් නම් ඉතින් ගොඩක් අය කැමති ඒ වගේ දේවල් කරන්න. ඉතින් අනිවාර්යෙන් ධනය, එතකොට රැකියාව ඉහළම ස්ථානයේ, අධ්‍යාපනය, හැමදේම කොයි දේව තිබ්බත් වැඩන්නේ තමන්ගේ පර්සනලිටි එක හරියට හදාගන්න බැරි නම්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ පර්සනලිටි එක මේන්ටේන් කරන්න ඕනේ. මහාත වෙලා හිටියොත් අයියෝ ඔයා මොකද මේ මහාතයි, ඔයා මොනා කාලද මහත් උනේ, මේ ඔයාට කෙට්ටු වෙන්න බැරිද, ඔන්න එහෙම නැත්තම් කෙට්ටු වුණොත් එහෙම කියලා, කෙට්ටු නම් එහෙම කියන ඔයා කෙට්ටු වැඩි හරි කැතයි පරණලක් වගේ ඇඟේ කිසි හැඩයක් නැහැ. ඉතින් හැමෝටම ඕන විදිහට ජීවත් වෙන්න ටිකක් අමාරුයි. නමුත් මම හිතනවා තරබාරු ජීවිතේ ටිකක් අමාරුයි. අපිට එදිනදා දෛනික ජීවිතේ අපි ආදරය කරන අයත් එක්ක ජීවත් වෙද්දි මේ තරබාරු ජීවිතේ ටිකක් ඇත්තටම වැඩත් ස්ලෝ කරනවා. ජීවත් වෙනකොට අපිට අපහසුතාවල් දැනෙනවා. අපි ආදරය කරන අයත් එක්ක අපිට හොඳටම ඒක ෂෙයා කරගන්න අපහසුතාව ඇත්තටම මට දැනලා තියෙනවා. ඒක නිසා තමයි මම හිතුවා අනිවාර්යෙන් මම මේ ටිකේම මම මැයි මාසේ තමයි මේ ඩයට් එක පටන් ගත්තේ. මම මේ අවුරුදු 2019 මුලින්ම හිතුවා අනිවාර්යෙන් මගේ බර්ත්ඩේ එකට මගේ ශාරීරික බර අඩු කරගන්නවයි කියලා. ඉතින් ඒ වගේම මගේ බර්ත්ඩේ එකට මම කිලෝ 20ක් අඩු කරගත්තා. ඔක්තෝබර් 31 වෙනකොට මම මැයි මාසෙ පටන් ගත්තේ. හැබැයි මම මුලින් අවුරුද්ද මුල ඔක හිතුවට මම මේ ඩයට් එකක් කරනවා කියන එක පටන් ගත්තේ මැයි මාසෙ. ඉතින් මගේ ටාගට් එක මේ අවුරුද්දේ මම මගේ ටාගට් එක achieve කරා අනිවාර්යෙන්ම. ඒක නිසා මම මෙතුවක් මේ ඩයට් එකත් එක්ක වෙච්ච මේ මට ලැබුණු අත්දැකීම් ටික මං හිතුවා ඔයාලත් එක්ක කතා කරලා බෙදා ගන්න ඕනේ, මේක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි ඇත්තටම හිතුවේ. මුලින්ම මං කියන්න ඕනේ මම පෝෂණ වේදිකාවක්වත් එහෙම නැතුව මේ ඩයට් ප්ලෑන් දෙන්න ඒ පිළිබඳව ගොඩාක් අධ්‍යයනය කරපු කෙනෙක්වත් වෛද්‍යවරයෙක්වත් නෙමෙයි. මම ඔයාලට කියන්නේ මගේ මේ මම මේ ඩයට් එක කරන්න මට මුහුණ දෙන්න සිදුවෙච්ච දේවල් සහ මේ මට මං ගත්ත අත්දැකීම් ටික විතරයි කියන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා ඒක ඔළුවේ තියාගන්න. මම මේක පිළිබඳව ඇත්තටම මේ මම පෝෂණ වේදිකාවත් මේකට මේ ඩයට් එකක් දෙන්න මේ කෑම ඔයා කන්න කියලා මේ කියන්න තරම් කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ ඩයට් එකත් එක්ක මට ලැබිච්ච අත්දැකීම් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉස්සෙල්ලාම මේ අපි හිතන්න ඕනේ ඩයට් එකක් පටන් ගන්නකොට අපි හිතමු ඔයාලට අවුරුදු 30ක් 25ක් කියලා. 25 ඩයට් එකක් යන කරන්න හිතන්නේ නැඟ ගැන හිතන්නේ නැහැ. නැඟ කෙට්ටු කරගන්න ඕනේ කියලා. 30 විතර වුණාම තමයි මිනිස්සුන්ට හිතෙන්නේ මම දැන් කෙට්ටු වෙන්න ඕනේ. මේ මම මේ විදිහ හිටිය ඇති මම වෙනස් වෙන්න ඕනේ කියලා ඇත්තටම අවුරුදු 30 විතර පස්සේ තමයි කෙනෙකුට හිතෙන්නේ ඇත්තටම. 25 දඟලඟල ඉන්නවා මිසක් ඒක ගැන හිතන්නේ නැහැ. ඉතින් ඩයට් එකක් පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕනේ පළවෙනිම දේ, ඔය අවුරුදු 30ක් ආපුවා එක දවසින් බස්සන්න බෑ. ලබන සතිය වාට වෙඩින් එකට යන්න තියෙනවා නම් ඔයාට සතියකින් ඔයාගේ බර කිලෝ 20ක්, ඔයාගේ උසර සරිලන බර කිලෝ 20ක් නම් ඔයාට මේ උසට සරිලන බරට වඩා ඔයා කිලෝ 20ක් වැඩි. අපි හිතමු 55ට ඉන්න ඕන කෙනා අපි හිතමු 75ක් කියලා. එයාගේ ඕවේට් මේ බර වැඩි වෙච්ච ප්‍රමාණය එයා 75ක්. ඒතකොට එයා කිලෝ 20ක් බර අඩු කරගන්න ඕන. අනිවාර්යෙන් සතියකට වෙඩින් එකක් තියෙනවා නම් ඔයාට ඩයට් එකක් කළා කවදාකවත් ඔයාට බස්ස ගන්න බෑ. හරිම හෙමින් හරිම සීරුවෙන් තමයි මේ ගමන යන්න ඕනේ.
හරීම මේ ගොඩක් එක පාටම යාමන් අද දවසම කන්න කියලා එහෙමනම් ඩයට් එකක් කරන්න එපා කරන්නත් බැහැ ඇත්තටම අවුරුදු 30ක් විතර කාපුව එක සතියෙන් කරන්න බැහැ ඒක හිමීට මේ පටන් ගන්න ඕනේ මම මං කරපු දේවල් ටික ඔයාලට කියන්න ඇත්තටම මම ඩයට් එක පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම කරේ මම සති දෙකක්ම හොඳටම කෑවා ඇත්තම කියන්න මම සති දෙකක් මං ආසම කෑම මං ආසයි මම කෑම වලට ඇඩික්ට් වෙලා හිටියේ ඇත්තම කියනෝ නම් මේ වාහනේට නැග්ග ගමන් මට මේ අනේ කෑම කඩේක නවත්තන්න මට බඩගිනි කියලා නිකන් කෑම කඩයක් දැක්කත් මට කන්න හිතෙනවා KFC Pizza Hut McDonald's ඔය drive through ගන්න පුළුවන් හැමතැනින්ම කෑම ගන්නවා වා මොකද බහින්න ඕනෙත් නැහැ වාහනේ ඉඳන්මනේ මේ කෑම ගන්න ඕනේ ඉතින් ඒ තැන් වලත් ගිහිල්ලා කෑම ගන්නවා කෑම කඩ දැක්කත් කනවා උදේටත් මොන හරි කන්න ගියාම රෝල්ස් පැටිස් අනම්මනම් සේරම. එතකොට රැකියාවේ මං කාර්ය බහුල වුණා. එතකොටත් කරන්නේ උදේ ඉඳන් කන්න බැරි වුණොත් එහෙම දවල්ට අම්බාන ගන්නේ කෑවේ නැහැනේ කියලා අර වේලත් අල්ලලා කනවා. හැබැයි ඩයට් එක පටන් ගන්න කලින් ඇත්තටම මම මේ වෙලේ හිතුවා මම දැන් ඩයට් එකකට යන්නේ මම ජීවිතේ ආසම කෑම දේවල් ටික. කොත්තරොටි මං ෆේවරිට්. මං ආස දේවල් ටික අනිවාර්යෙන් මං කනවයි කියලා සති දෙකක් මං හොඳටම කෑවා. මම 87ට හිටියේ මගේ නියමිත බර ප්‍රමාණය මම මගේ උස්සට හරියන්න ඉන්න ඕනේ 55 60 අතර. නමුත් 87යි කියන්නේ මම සෑහෙන්න මගේ උස්සටත් වඩා මම ගොඩක් බරයි. මම ওই සති දෙක ඇත්තටම ගොඩක් කෑවා. ඒ සති දෙක කාලත් මම 90ක් වුණා ඊට පස්සේ. ඒ කියන්නේ තවත් කිලෝ 3ක් විතර මගේ බර වැඩි වුණා. මොකද මම සති දෙකක් හොඳටම කෑවා. ආස දේවල් කිරි පැණි, අයිස්ක්‍රීම්, චොක්ලට්, බිස්කට් මේ වගේ දේවල් හැමදේම කෑවා. කාපු නිසා තවත් බර වැඩි වුණා මගේ. ඊට පස්සේ සති දෙක හරියටම මම ඒක කන්ටිනියු කරාට පස්සේ මම ඊළඟට කරේ එකපාරට ඩයට් කරන්න ගියේ නැහැ මම කරේ පොඩිම මේ තැනින් පටන් ගත්තේ ඊට පස්සේ කරන්න ඕනේ කෑම තුන් වේලම කන්න බත් කන්න කමක් නැහැ මමත් කරේ එහෙම බත් කෑව තුන් වේලම ඊට පස්සේ අර සති දෙකෙන් පස්සේ හොඳටම කාපු සති දෙකෙන් පස්සේ තුන් වේල බත් කෑවා බත් කෑවට අතරමඟ මම මේ අර කරන දේවල් මගින් කණේවා වාහනේ නවත්තන් කණේවා මැක්ඩොනල්ඩ්ස් පීසා හට් මේ ඩිලිවර් කරගෙන කණේවා ඒ සේරම නතර කරා සම්පූර්ණයෙන්ම නතර කරා නතර කළා ඒ වගේම බිස්කට් එකක්වත් කණේක මේ සම්පූර්ණයෙන් අතාරින්න ඕනේ පාම් පිටි කෑම හැමදේම අතෑරියා හැබැයි තුන් වේල බත් කෑවා තුන් වේලෙන් බත් කෑවා පාම් පිටි වගේ දේවල් ඔක්කොම අතෑරියා අතරමඟ කන ස්නැක්ස් ඒ සේරම නතර කරා ඒකත් මම සතියක් විතර කරා ඒකත් සතියක් විතර කරා. එතකොට තුන් වේල විතරයි. දැන් අර මම මේ දැන් මේ ටික ටික හුරු වෙන්නේ මේ දෙයට. මට එකපාරට ඩයට් එකට යන්න බෑනේ. මම ටික ටික තමයි දැන් මේකට මගේ ඇඟ හැඩ අස්සවා ගන්නෙ. ඉතින් තුන් බත් කාලා දැන් අර විදියට ස්නැක් කන එක එළියෙන් ඔන්න කටට දුන්නත් කන්නේ නැති විදියට මං හිටියා. අපේ ගෙදර අය කවුරු හරි මොන හරි කනවා නම් කටට ගෙනත් දෙනවනේ ඉතින්. ඒක එහෙම නෑ නෑ පවා කන්න කියලා හිටියා මිසක්ක වතුර බිව්වේ පැණි බීම වෙන බීම જાති කිරි පැකට් අනමන සේරම නතර කරා. ඊට පස්සේ මම තේ එකක් නතර කරා මම උදේට තේ බොනවා තේ එකක් නතර කරා හවසත් තේ බොන එක නතර කරා තේන්ටි විතරයි දැන් බතුන් වේල බත් කනවා ඊට පස්සේ ඩින අවුට් යන ඒවා යාළුවොත් එක්ක හැංග අවුට් වෙන ඒවා ඒවත් නතර කරා Facebook කෙන එකත් මම නතර කරා මොකද මට මේක හරියටම කරගන්න ඕන නිසාවට නැත්තම් මේක මට කරන්න බෑ මම දන්නවා තනියම දෙයක් කරන්න ගත්තාම Tamanටම දෙයක් කරන්න ගත්තාම සෑහෙන බාධක එනවා gedarinut බාධක එනවා මේ බුදුහාමුදුරුවෝ මේ බුදු උනේ තනිවමනේ එතකොටත් බුදුහාමුදුරුවන්ට ආවුව වැස්ස ඒ දේවල් වලිනුත් මේ ගොඩක් බාධක ආවා. භෝගහක් යට වෙලා දුෂ්කර ක්‍රියා කරද්දී එයාට ගොඩක් බාධක ආවා. නමුත් බුදුහාමුදුරුව එක නතර කරේ නැහැ. අනිවාර්යෙන්ම එතුමාගේ මේ අවශ්‍ය දෙයට කරා ගිහිල්ලා පස්සේ තමයි අපිට කියලා දුන්නේ ධර්මය. ඇත්තටම ඒ වගේ තමයි මේ ඩයට් එකක් කියන්නේ Tamanටම කරගන්න දෙයක් නිසා බාධක එනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ බාධක ජය ගන්න පුළුවන් ටිකෙන් ටික තමයි. ගොඩක් එකපාරට කරන්න බෑ. ඉතින් පළවෙනියටම දැන් කරේ හැංග අවුට් වෙන ඒවයි අර අතරමැද කන ඒවයි කඩ ෂෝරු කෑමයි බිස්කට් එකේ ඉඳන්ම නතර කරා. ඒකත් මම සති දෙකක් විතර කරා. එතකොට දැන් මගේ ඇඟ හුරු වුණා රෙස්නක් නොකා වේල් තුන විතරයි. නැත්තම් වේල් තුන අතර මතාව කෑම කනවනේ. ඒ අරෙන්න අර ස්නැක් ඔක්කොම නතර කරලා වේල් තුන පමණයි. දැන් ඒකත් සති දෙකක් කරා. කලින් මම සති දෙකක් කෑවා හොඳට. දැන් අර සති දෙකෙන් සාමාන්‍ය විදිහට කෑවා තුන් වේල පමණයි. වෙන මොකවත් නෑ කෑම. ඊට පස්සේ මම කරේ ඇත්තටම මේ සාමාන්‍ය ඩයට් එකකට තමයි මම ගියේ. ඒ කියන්නේ ලොකු ඩයට් එකකට එකපාරට මම මේ
මම රෑට කන්නේ නැහැ, දැන් මම වේල් දෙකයි කන්නේ, එහෙම එහෙම කරේ නැහැ. සාමාන්‍ය මම ඩයට් එකට ගියා, පොඩි පොඩි සෑන්ඩ්විච් එකක් උදේට, පොඩියට සෑන්ඩ්විච් එකක්, ඒ කියන්නේ බ්‍රවුන් බ්‍රෙඩ් එකක් එක්ක, දවල්ට බත් කෝප්පයක් එක්ක එළවලුයි මාළු කෑලි තුනක් ඒ වගේ දාගෙන කෑවා. තෙල් බැදුම් ඒවා කෑව නොකා හිටියේ නැහැ. සාමාන්‍යයෙන් බත් කෝප් එකට වැඩිපුර එළවලු ටිකක් දාගෙන එහෙම කෑවා. රෑට බොයිල් වෙජිටබල් එකක්, සුප් එකක් ඒ වගේ දෙයක් තමයි කෑවේ. ඒකත් සති දෙකක් කරා. එතකොට සති දෙකේව දැන් මම තුන් විදිහට කරලා තියෙනවා. හයක් තමයි දැන් එතන ගියේ. ඊට පස්සේ ඇත්තටම මම මේක කියන්න කලින් අය කියන්න ඕනේ, ඩයට් එක කරන්න කලින් තමන්ට සුදුසු ඩයට් ප්ලෑන් එක අනිවාර්යයෙන්ම ඔයාලා වෛද්‍යවරයෙක්ගෙන් හරි, ඒ ගැන දන්න ප්‍රවීණයෙක්ගෙන් හරි, අනිවාර්යයෙන්ම පෝෂණ වේදිකෙන් එක හරි කතා කරලා, ඒ කියන්නේ මගේ ශරීරයේ කැලරි, මට අවශ්‍ය කැලරි ප්‍රමාණය නෙමෙයි තව කෙනෙක්ට තියෙන්නේ, මගේ ශරීරයේ කැලරි බර්න් වෙන ප්‍රමාණය නෙමෙයි තව කෙනෙක්ගේ ශරීරයේ කැලරි පිච්චෙන ප්‍රමාණය. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් තමන් ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. මොකද වෛද්‍යවරයෙක් හරි ඒ පිළිබඳව කෙනෙක්ගෙන් හරි අනිවාර්යෙන් උපදෙස් ගන්න. ඊට පස්සේ තමයි මේ දේවල් මේ ඩයට් එහෙම කරන්න ඕනේ. මොකද උසට සරිලන බර එක එක්කෙනාගේ එක එක විදියයිනේ. ඉතින් ඒව දැනගෙන තමයි මේ තමන් ඩයට් එකට යන්න ඕනේ. ඩයට් එකක් කරන්න ඇත්තටම කැප වෙන්න ඕනේද? මම ඇත්තටම මේ ඔයාලත් එක්ක කතා කරන්න කලින් පොඩ්ඩක් මේක ලියාගත්තා, මට අමතක වෙයි කියලා. මම දැන් ඊට පස්සේ කතා කරන්න ඩයට් එකක් කරන්න කැප වෙන්න ඕනේ. කැප වෙන්න ඕනේ. බර්ත්ඩේ පාටි එකකටවත් ගිහිල්ලා කේක් කෑල්ලක්වත් කන්න එපා. මම කෑවෙත් නැහැ. මම කරේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන කෙනාටම මම කේක් කෑවා මිසක්ක කේක් කෑල්ලක්වත් කෑවේ නැහැ අඩුම තරමේ. කොටින්ම කිව්වොත් මේක පටන් ගන්න මේ ඩයට් එක මම ඒ කියන්නේ 6 වෙනි සතියද්දී මම ආසම කෑම තමයි පීට්සා. ඉතින් පීට්සා එකක් මම හපලා හපලා මම කෑදර කමට කෑදර වැඩිකමට ඒ කෑමට හපල හපල ඒක গিলින්න නැතුව එළියට විසික් කරා. ඒ තරම්ම කැප වෙන්න ඕනේ ඇත්තටම. ඉතින් කමන්නේ අද විතරයි පීට්සා කෑල්ලක් කන්න කියලා එහෙම හිතන්න එපා. මොකද මම දැන් අරක කන්නත් ඕනේ, මගේ හිත කියනවා කාපන් කාපන් කියලා. නමුත් මම කරේ නෑ, කමන්නේ. හිතත් එක්ක මම ෆයිට් කරලා පීට්සා කෑල්ල කාලා මම ඒක එළියට විසික් කරා ඇත්තටම. ඒ වගේ ලොකු කැපවීමක් කරන්න ඕනේ මේ ඩයට් එකක් කරද්දි. ඊට පස්සේ තමයි ඩයට් කරන්න සල්ලි ඕනේද? ඩයට් කරන්න සල්ලි ඕනේ කියන්නේ මේ ඩයට් එකට අවශ්‍ය gedara ayata hadena uyena bat ekak nemeni kanne ඩයට් කරද්දි අපිටම කියලා වෙනම කෑම එකක් අපි හදාගන්න නිසා යම්කිසි මුදලක් වැය වෙනවා ඩයට් එකක් කරද්දි. ඉතින් ඒක ගැන හිතන්න එපා. නමුත් අර පිටිකිරි අනම්මනම් ඒ දේවල් නතර කරන නිසා සාමාන්‍ය විදිහට කන්න පුළුවන්. නමුත් ප්‍රෝටීන් කෑම වලට වැඩිපුර යන නිසා ඩයට් එකක් කරන්න සාමාන්‍යයෙන් මුදලක් වැය වෙනවා. ඒක නැහැ කිව්වොත් බොරුවක් ඇත්තටම. ගෙදර ආයට හදන ඩිෂ් එක නෙමෙයි අපිට හදන්න වෙන්නේ. ගෙදර ආයට හදන්නේ අපේ ලංකාවේ නම් අපි වෑංජන දෙක තුනක් හදලා මාළු හදලා බත් උයන එකනේ. නමුත් ඩයට් එකක් කරනවා නම් අපිට එහෙම ඒ විදිහට කන්න බෑනේ. බැරි නිසා ඉතින් යම් කිසි මුදලක් ඇත්තටම ඩයට් එකකට වැය වෙනවා. නමුත් දරා ගන්න පුළුවන් එක. කෙනෙකුට දරා ගන්න පුළුවන් මහ ලොකු ගාණක් නෙමෙයි. ඉතින් ලොකු ගණන් වල ඒවා කන්න යන්නේ නැතුව සාමාන්‍ය විදිහට ප්‍රෝටීන් කෑම කන්න පුළුවන්. ඩයට් එකක් කරන්න බාධක එනවද? ඩයට් එකක් කරන්න බාධක එනවා මාරම විදිහට. ඩයට් එක කරන අතරතුරදී ඇත්තම කියනවා නම් ඔන්න gedara යහනවා. ඔයි මොනවාද කන්නේ? ඕව කාලේ හරියනවද? මෙන්න මේ බත් කනවා පිස්සු නැතුව ඒ වගේ දේවල් එයාලා කියනවා. එතකොට හිතෙනවා ඔන්න ඔය කනවා නේ මේගොල්ලෝ අද විතරනේ ඔම කට්ටියත් එක්ක කනවා. ඔන්න හැංග අවුට් වෙන ඒවා, ඩිනර් යන ඒවා, ඒවා මොකවත් බෑනේ. එතකොට ඒකත් කැපකිරීමක් ඇත්තටම. ඒවා ආසාවෙන් අපි සතියන්තේ පවුලයාත් එක්ක කොයි හරි යනවා නම් ඒවා කරන්නත් බෑ. ගියත් කන්න බෑ. මමත් එහෙම හිටියා, වතුර විතරක් බීලා හිටියා. කට්ටියත් එක්ක යනකොට, ගෙදර ඇත්ත එක්ක යනකොට ඇත්තටම බාධක එනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ඩයට් එකක ඉන්නකොට හිත, අපේ යටිහිත කියනවා කාපන් කාපන් මොකද්ද මේ කරන පිස්සු වැඩේ, අනේ කාපන් කාපන් කියලා යටිහිතත් එක්ක ෆයිට් එකක් දෙන්න වෙනවා Tamanටම. ඇත්තටම අපිවම පෙළඹෙවෙනව කන්න කන්න කියලා, නැත්තම් ගෙදර අය අපි පොළඹවෙනව කන්න කන්න කියලා. ඉතින් ඒව ඔක්කොම Tamanගේ මනස හදාගන්න. අනිත් එක තමයි මම හිතුවේ, මම මේ ඩයට් එක කරද්දි මම හිතුවා අපි මේ කන කෑම අපි කරන්නේ දිව පිනවීමක්. අපි මේ කන කෑම අපේ මේ දිව අඟල් 3ක්ද 4ක්ද කියලා මම දන්නේ. ඔතනින් පල්ලෙහාට යනකම් විතරයි රස තියෙන්නේ ඇත්තටම. ඔතනින් පල්ලෙහාට යනකම් විතර රස තියෙන, එතනින් එහාට කිසිම රසක් නැහැ. අපි කරන්නේ මේ දිව පිනවන එක තමයි.
ඉතින් ඒක නිසා මේ මම හිතුවා මේ කෑම මං අවුරුදු ගානටම මං කාලා තිනවා. මම නොකාපු කෑමක් නෑනේ. මං හැම කෑමක්ම කාලා තිනවා. ඒක නිසා දැන් මට පුළුවන් නොකා ඉන්න එක මහ දෙයක් නෙමෙයි කියලා මම හිතෙන්ම මගේ හිතෙන් මේක හැම වෙලෙම මම මෙනෙහි කරනවා. නිතරම මං එක මෙනෙහි කරනවා. තමන්ම හිතෙන් හිතා ගන්න ඕනේ මේ තමන් මම මෙච්චර දවස් මේ කෑම කාලා තිනවනේ දැන් මට පුළුවන් නේ ඩයට් එකක් කරන්න. මේවා ඉතින් තවදුරටත් කන්න අවශ්‍ය නෑ කියන එක තමන්ම හිතෙන් හිතා ගන්න හැම වෙලෙම මාව කෑම කන්න කන්න කියලා මගේ හිත පොළඹවනකොට මම ඒකත් එක්ක ෆයිට් කරනවා. නෑ නෑ මේ ඔයා මේක කරන්නේ කොහොම හරි මම මේක කරනවා මේ මට අද නෙමෙයි මට හෙට නෙමෙයි මං කවදා හරි කෙට්ටු වෙනවා මං කොහොම හරි කෙට්ටු වෙනවා අන්න ඒ දේ හිතේ තියාගන්න අනිවාර්යයෙන්ම කෙට්ටු වෙන්න පුළුවන් මම බර අඩු නොවුනත් මම මේ ඩයට් එක කරනවා කියලා මම හිතෙන්ම හිතාගත්තා ඇත්තටම ඒක නිසා බාධක එනවා සෑහෙන්න තමන්ටම දෙයක් කරගන්නකොට මේක ලොකු ෆයිට් එකක් ඇත්තටම ඩයට් එකක් කරනවා කියන එක ඊට පස්සේ එහෙමත් නැත්නම් ඔන්න අර අපිට අපි මහත කාලේ මහතයි මහතයි හරි කැතයි ඔයා මොන මගුල කරත් මොන ඇඳුම ඇඳත් ඔයා මූණ ලස්සන උනට රැඳන්නේ වගේ ඇඟ කැතයිනේ කියලා කියපු අය ඔන්න කෙට්ටු වේගෙන එනකොට කියනවා ආපෝ ඔයා වැදිලා ගිහිල්ලා මූණ ඇදිලා ගිහිල්ලා කැත වෙලා කෙට්ටු වෙලා කටු පේනවා එපානේ වාට පිස්සුද ඔන්න එහෙමත් කියනවා ඉතින් එක එක කෙනාට ඕන විදිහට ඒගොල්ලෝ කියනකොට මහත් වෙන්න ඒගොල්ලෝ කියනකොට කෙට්ටු වෙන්න හැබැයි තමන් හිතෙන් හිතා ගන්න ඇත්තට මම කෙට්ටු වෙන්න ඕන කියලා මම හිතුවේ මට ඇත්තටම මගේ වැඩ කරද්දි මම ගොඩක් ස්ලෝ වුණා මම තව මහත් ඉරිලා මට ලෙඩක් හැදිලා මම මැරිලා යනවා අනිවාර්යෙන්ම මං ආදරය කරන අයත් එක්ක මට ඒ දේවල් එන්ජොයි කරන්න බැරි වුණා ඒක නිසා මගේ බාර මට කරදරයක් ඇත්තටම වුණා. ඒක නිසා තමයි මම තරයේම හිතාගත්ත නෑ මම ඇඟේ බාර අඩු කරගන්නවා කියලා. ඉතින් කාටවත් ඕන විදිහට නෙමෙයි තමන්ම හිතෙන් හිතලා මේ ඩයට් එකක් පටන් ගන්න. එතකොට හරි. ඉතින් ඔය වගේම මේ මම දැන් කියන්න ඕනේ ওই ටික තමයි මං කරේ. දැන් ඔයාලත් පටන් ගන්න ඉස්සර ලොකුම ඩයට් එකට යන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලා පොඩියට පටන් කිව්වා වගේ පොඩියට පටන් ගන්න. වෛද්‍යවරයෙකුගෙනුත් විස්තර දැනගෙන එහෙම පටන් ගන්න. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දැන් මේ මන් ඩයට් එක මන් කිලෝ 20ක් අඩු කරගෙන තියෙන්නේ. නමුත් මම තව කිලෝ 5ක් 7ක් විතර තව අඩු කර ගන්න ඕනේ මගේ ටාගට් එකට එන්න. දැන් තමයි මම අමාරුම හරිය කරන්නේ. ඒ කියන්නේ මන් දැන් මේ අඩු කරගත්ත කිලෝ 20 මට කාලා කරලා මේ වැඩි කරගන්න බැහැ. සමහරු කියනවා ජිම් ගිහිල්ලා නතර වෙච්ච ගමන් බොඩි බිල්ඩර්ස්ලා වගේ ඇඟ වෙනවා කියලා. ඒව ඔක්කොම මනස්ගත. ජිම් ගිහිල්ලා නතර කරාම මේ ඇඟවල එන්නේ නැහැ, වර වැඩි වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඕනඩත් වැඩිය පෙරේත කමඩ කෑවොත් මේ ආයි බර වැඩි වෙනවා. ඒ ඇරෙන්න ජිම් ගියා ගිහිල්ලා නතර වුණා. එතකොට මගේ ඇඟ බොඩි බිල්ඩර් වගේ ඒවා ඔක්කොම බොරු කතා. සෑහෙන බොරු කතා ඒව ඔක්කොම. ඒ වෙන අය කියන ඒවා කිසිම දෙයක් ගණන් ගන්න එපා. ජිම් එකකට යන්න සුම්බ හරි මොකක් හරි ඒ වගේ තමන් ආස මම ඩාන්සින් වලට ආසයි. ඉස්කෝලේ කාලේ ඩාන්සින් කරේ. ඉතින් මම සුම්බ ක්ලාස් එකකටත් ගියා. ජිම් එකටත් ගියා. ඒ වගේම මට තව ගෲප් එකකුණොත් මේකට උදව් ලැබුණා. Facebook එකේ තියෙන මම ඒ විදිහට මේ දේවල් කරා. ඒක නිසා තමන් අනිවාර්යයෙන්ම දැඩිව හිතාගෙන මම අද නෙමෙයි හෙට නෙමෙයි මම කොහොම හරි කවදා හරි මේ කෙට්ටු වෙනවා කියලා මට මේ ඉඳන් ජූනි ජූලි අගෝස්තු ඇතුළත මට මාස 5ක් ගියා කිලෝ 20ක් අඩු කරගන්න. ඉතින් ඒක නිසා ඔයාලටත් පුළුවන් අනිවාර්යයෙන්ම දැන් මම යන්නේ අමාරුම හරිය. ඒ කියන්නේ මම අඩු කරගත්ත මේ බර වැඩි නොකර තියාගන්න එක. ඉතින් මේ මේන්ටේන් කරන්න ඕනේ මම මේ පාරන විදිහටම ඩයට් එක කරන්න අවශ්‍ය නැහැ. එතකොට සාමාන්‍ය විදිහට මගේ කැලරි ප්‍රමාණයට මට කන්න පුළුවන්. මගේම ටාගට් එකට ආවට පස්සේ ඉතින් මේක මම හිතනවා ඔයාලට මොටිවේෂන් එකක් වෙයි කියලා අනිවාර්යයෙන්ම මම මේ කියපු දේවල් මගේ අත්දැකීමෙන් මම කිව්වේ. මට මෙතුවක්කල් මේ මාස 5-6 යන්න මට කොහොමද ආපු බාධකයි මං කොහොමද කරේ කියන එකයි තවත් කෙට්ටු වෙන්න හිතන කෙනෙක්ට කෙට්ටු වෙන්න බැරි වෙයි. මම හිතුවේ මම කවදාකවත් මැරෙනකම් කෙට්ටු වෙන එකක් නැහැ කියලා. මගේ බර අඩු කරගන්න මට කවදාකවත් බැරි වෙයි කියලා මම හිතුවේ ඇත්තටම. නමුත් මහත කාලෙත් මගේ පවුලේ අය මාව රිජෙක්ට් කළා නැහැ. මාව කැතයි කියලා මං ඔයා මහත වැඩි කියලා මගේ මහත්තයා මගේ දුව කවදාකවත් මාව කොන් කරලා නැහැ. මගේ හිත රිද්දලා නැහැ. සමාජයෙන් විතරයි මට මේ දේවල් වුණේ. ඒත් මම දුක නැහැ. මොකද මං මාව මේ තත්ත්වයට ඇදලා ගත්තේ ඒගොල්ලන්ගේ බලපෑම් කියලා මම හිතනවා. එයාලා කියපු දේවල් කියලා මං හිතනවා. ඉතින් මතක තියාගන්න ඔයාලට මොන දේ තිබ්බත් ඔයාලට අඩුම දේ තමයි මිනිස්සු ටාගට් කරන්නේ ඔයාලට පහර දෙන්න. ඒක නිසා හෙටම මේ දැම්ම පටන් ගන්න ඔයාලා මේ ඔයාලගේ ශරීරය බර අඩු කරගන්න.
ඉතින් ඕල් ද බෙස්ට්. අලුත් වීඩියෝ එකකින් වෙන දවසක හමු වෙමු. සුබ දවසක් ආදරේ හැමෝටම.